රතරමහා සංගරත්නෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පෙන්නතුන පෙන්නතිෙන. අපි කතා කරගෙන ගියේ ලෝකය හඳුනනොවාද කියන කාරණය. දැ මේ ලෝකයේ හඳුනනොවාද කියන කාරණය තුළ අපි පෙන්නවා මේ ලෝකය ඇවිලගන්නා ආකාරය දැම් මේ ඇවිලගන්නා ආකාරයකි වූහම අපි හිතන්නේ ලෝකය තමයි ගැටලුවෝ කියලා. ලෝකයේ නෙමේ කියල ගැටලුව ි මනාවට පෙන්නන්නට උත්සාහ කර එ ලෝකයේ කියන එක කවදාවත් අවිද්‍යාවක් වෙන්නෙත් නැහැ අවිද්‍යාව කියනෙ එක කවදවත් ලෝකේ වෙන්නෙත් නැහැ පින්නතුනි. අවිද්‍යාව එකක් ලෝකය තව එකක්. එහෙනම් මෙන්න මේ ලෝකයේ තුළ ඇවිල ගැනීම තමයි පෙන්න්නතුන අවිද්‍යාව. එනම් මුොකද මේ ඇවිල ගැනීම කියන කාරණය අපි සරල උදාහරණ දෙකක් කරං එක විස්තර කරගමු. අපි මුලින්ම කතා කරේ පින්නතුනි කෙනෙක්ට තමන්ගේ, ලෝකයේ වෙන්නේ විවේකයේ ගත කරන ආකාරය කියන කාරණය. එතකොට විවේකයේ ගත කරන ආකාරය විටෙ යාට සැපවෙන්න පුළුවන් දුකවෙන්න පුළුවන් නොදුක් නොසූ වේදනාවක් වෙන්නට පුළුවන්. එනම් විවේකයේ ගත කරන්න එක්කෙනෙක් තෝරගන්නවා පින්නතුනිි එයට සාධයක් තාලා ගීතයක් ගායනාකිරීම් වගේ දෙකින් යාගේ ලෝකයේ විදියට විවේකේ ගතකරන්නයා තීරණය කරනු. ල්පනා කරුම් පින්නතුන කොහොමද මේක තුළ ඇවිල ගැනීම අපි විස්තර කරන්නේ කියලම්. දැන් හිතන්න පින්නතුනි මේ කෙනා මෙ පුද්ගලයා තමන්ගේ බිවේකේ ගත කරන්නට යොදාගන්නවා සතුු සාධයක් යොදාගන්න දැමි සතුටු සාධයක් පැවැත්වීම වරදක්ද සතුටු සාධයක් පැවැත්වීම අවිද්‍යාවක්ද සතුටු සාධයක් පැවැත්වීම තන්හාවක්ද සතුටු සාධයක් පැවත්වීම උපාධානයක් නෑ පන්නතන ඒක ලෝකය මයි ඇයිහෙම කියන්නේ සතුරු සාධයක් පැවැත්වීම අවිද්‍යාවක් නම් තන්හාාවක් නං උපාධානයක් නං සතුරු සාධයෙන් නො පැවත්වීම අවිද්‍යා නිරෝදේවන විද්‍යාවන්න වන ඒනම් කවුරහරි කෙනෙක් සතුටු සාධයක් සල්ලි නැතිකමට පවත්තා නැතුූ හිටියොත් එය රහත් වෙලාද කියලා අපිට හන්න වෙනවා ම් පින්නටනම මේ සතුරුසාදයක් පවත්වන එකවත් පවත්වන් නැතිකවත් අවිද්‍යාව නෙමේ. හැබැයි ඒකෙන අ විද්‍යාව දන්නේ නැත්තං සතුරසාදය පැවැත්වීම තුළත්නො පැවැත්වීම තුළත් ඒකෙනට අවිද්‍යාව ජනත වෙන්නට පුළුවන්. ඒකයි මේ ලෝකයේ එකක් අවිද්‍යාවන එකක් කියන්න. ඒනම් මේ ලෝකේ තුළ මෙලමින් සතුරුසාදය පැවැත්වීම තුළ. යා හිතනවා. යා ගීත ගයයිනා කරනවා යට ගීත ගායනා කිරීම හැකියාවක් තියෙන හිද ඇගේ සතුරු සාදේ අරමුණ තමයි ගීත ගායනා කිරම් යාලෝ ික් එකතු කරගෙන සින්දු ටිකක් කියන්න ඕකන ඇත්ත කාරණෙ දැම්මකද කරන්නේ මෙයා හිතනවා ගායන කරන්න පුල නැත්තන් ගීත ගායනා කරන්න පුලුව සසිදු කියන්න පුළුවන් බොහොම සරලවගත්තු තැන්මයා හිතනවා අද පාටියක් දාලා අපි සිින්දු ටිකක් කියනවා හැබැයි මෙයාට මේ ගීත ගායනය පිළිබඳව සිදු කියනක පිළිබඳව අවිද්‍යාවක් තියන ඇවිල ගැනීමක් තියනෙනයට පෙන්න්නේ නැහැ. මොකක්දේ ඇවිල ගැනීමේ අහිතනවා යට හොඳට ගීත ගායනා කරන්න පුළුවන්න්නේ මෙන මේ ගීත ගායනා කිරීම කැමතිසේ පවත්වන්න පුළුවන් කියලා. මේ කැමලිසේ පවත්වන්න පුළුවන් කිවේ පින්නතන ගීත ගායනා කිරීම කියන එක නිමි ගීත ගායනා කිරීම පිළිබඳව අපේ හිතේ සංකාරයක් විදියට ගොඩන ගෙන වැරදි දැක්මක් මොකදදේ වැරදි දැක්ම ගීත ගායනය කැමතිසේ පවත්වන්න පුළුවන් කියෙ හිතන එක. මෙන්න මේ කැමතිසේ පවත්වන්න පුළුවන් කියල හිතනේ ඇයි ගීත ගායනය පිළිබඳ ඔහට අධ්‍යානකමක් තියෙනවා. මොකක්දේ අග්‍යානකම මෙන්න කැමතිසේ පවත්වන්න පුළුවන්. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන් කියෙ හිතනවා තමන්ගේ ආධිපත්තයට තියා ගන්න පුලුවන් කියලා හිතෙනවා. ඉතින් මේ කෙන? ගීතගායනා තුළදී ඔය අවිද්‍යාවෙන් යුක්තව ඉන්නවා කියලා. එටත් තේරෙන් නැතිවෙන්න පුළුවන් පෙන්න්නතන. හැබැයි මතු කල්ල පෙන්න්නන්නම් ඔතන අවිද්‍යාව කොහොමද ප්‍රකට කරගන්න කියලා. දැම් මෙයා හිතන් ඉන්නවා ගීත ගායනය ඇයට කැමතිේ තියාගන්න පුුවන් නැත්තන් මගේ ආධිපත්තියට ගන්න පුලුවන් කියලා. මෙම හිතං ඉන්නොට සතුට සාදේ නැත්තන් ගීත ගායනය කරන්න අපිතු හැන්දෑවේ හ මාට්ට විතර කියලාරෑ මෙන්න මේ හ මාට්ට විතර පින්නන මෙයා ගර බැරැන්ඩි වෙනවා ගර බැඩි වෙනකට මොකද වෙනන්නේ තවදරටත් ගීත ගාන කරන්න පුුවන්ද බැරිද නොහැියාවක් එෙනවා. දැන් යාට තෞදුරටත් කියන්න පුළුවන්ද. යාගේ ගීත ගායනා කිරීමේ හැකියාව. යට කැමස්සේ පවත් අන්න පුලුවන් කියලා. දැන් කියන්න බැපිනත. ඇයි බරි දැන්යාගේ ගර බැරැන්ඩි වෙලා. මෙන්න මේ ගර බැරැන්ඩි වෙන වෙලාවිදි පින්නතනේ යායටට ගීත ගායිනය පිළිබඳව වේදනාව දුකක්. එක විද්‍යාවක් නෙමේ. හැබැයි, මෙයාට කලින් ගීත ගායනයකි පිළිබඳව තිබ වේදනා විදියටට සැත් මොදයට හොඳට පුළුවන් හැයි ඒ සැත් එක් ඉච්චාවක් තිබ්බ පින්නතුනි. මොකදදේ ඉච්චාවා විද්‍යාව කැමතිසේ පවත්වන්න පුළුවන් කියලා හිතුුණවා. මෙන්න මේ කැමන්සේ පවත්වන්න පුළුවන් කියපු අදහස තෞදුරටත් උගරබැන්ඩිවීමේදී පින්නතුන බව්‍ය වෙන්නේනෑ. එක බංගත්වයට පත්වෙනවා. එනම් තවදුරටත් එයාට කියන්න බැහැ මට ගීත ගායනයේ කැමතිසේ පවත්වන්න පුළුවන් කියලා. අන්න එතනදී ඉච්චා බංගත්ත දුක, ට වෙනවා පින්නතනි. ඒනගේ ඉච්චා බංගත්ත දුක ප්‍රකට වෙන තැනදී එයට පුළුවන්කම ලැබෙනවා පින්නතන දුක් වේදනාවත් හඳුනාගන්න. ඒවාගේම ආරෙ දුකත් හඳනාගන්න. මෙන්න මෙත හරි වැදගත්ව වෙන මෙන්න මේ යාරේ දුකට වැටන තැනදි තමයි පින්නතුනි මෙයාාර දුක අඳුරගන්න පුළුවන්වෙන්න පින්නතින විපාක දුකට වැටින තැනද. මොකද විපාගදුකට වැටන තැන එක ප්‍රත්ථ්‍යය ගුර වෙනස් වෙන්නේ. උගර බැන්ඩි වෙන. උගර බැරැන්ඩි වෙනකොට ීත ගානේ දරටත් කැමන්සේ පවත්න්න පුළුවන් කියන අදහස බංගවෙච්චේක් කියලා ඒ ච්චා බංගත්තේ ප්‍රකට වෙනවා හැබැයි පින්නතුනි මුල ඉඳම්ම එයටට ගීත ගායනේ කැමන්සේ පවත්තන්න පුුවන් කමතිබ්බද කැමන්සේ පවත්තන්න පුළුවන්කමක් තිබෙන හැ පන්නවති ති ඔබට ප්‍රශ්නයක්ය කියන්න පුළුවන් මුලින්න ගීත ගයනේ හොඳට කරන්න පුළුවන් කමතිබ. ීත ගානයේ ොඳට කරන්න පුුවන්කම තිබා කියෙක් නෙමේ පින්නතුන කැම සේ පවත්වනවා කියන්නේ. කැමති සේ කියන්නේේ ගීත ගායන හැකියාවක් ගැන කියන එකක් නෙමේ. ගීත ගායන හැකියාව පිළිබඳු අපේ හිතේ ගොඩ නැගෙන ඥානකමක් ගැන කියන එකක් මොකදදේ අegඥානකම වැරදි දැක්මක් තියනෙන. ඒ ගීත ගායනයේ පිළිබඳ හැකාව කැමති සේ පවත්වන්න පුළුවන් එක අග්ඥානකමක්.ඒ නම් මේ කැමති සේකිව්ව පින්නතුනේ ගීත ගායනය තුළ තියෙනක් නෙමේ. ඔඋන්තට තේරුන් ගන්න. ඒම් ඒ ගීත ගායනයේ පිළිබබඳවම කොඩනැගෙන හැබැයි ඒ නොවන වැරදි දැක්මක්තමයි මේ කැමති සේ පවත්වන්න පුළුවන් කිව්වේ. වසන්ගේට ගන්න පුුවන්කිවේ මගේ ආදිපත්තයට තියාගන්න පුළුවන් කිවේ. මෙෙන මේ අ්‍රඥානකමක් පන්න දැේ එම් ඇයි අට ගී ගාන මුලින් පුළුවන්කම තිබ ඔගුරට කිසි ප්‍රශ්නයක් තිබත්නේ එයට හොඳ හඬඩක්තියෙනවා එයගේ ස්වරතන්ත්‍ර මිහිරිව, උළඟමගින් කම්පනය වෙනවා මෙන්න මේ කරුණු කාරණ නිසාතමයට ගීත ගානේ හැකියාව තිබි පින්නතන. හැබැයි එක කැමසේ පවත්වන්න පුුවන් කියන අධඥාකම හිද නෑ පින්නතන. ඒනගේ අධ්‍යානකම මොකක්ද ඒ ගීත ගායනයේ පිළිබඳව එයාගේ හිතේ ගොඩනැගන්නක්. ප්‍රසේතියෙනමුකක්ද ඒ අධ්ඥානකමින්යට ගීත ගායනේ හැකියාවේ මාත්‍රයක්වත් එහෙ මෙහි වෙන්නේ නෑ වෙනස් වෙන්නන හැපින්නතන. ඔන්නවෝ කයි යම්පි ච්චන්න ලබති තම්පි දුක්කන් කියන්නේ. එන යමක්. ඉච්චාවකින් නලබති. එන යමක් කියන ගීත ගායනයේ කැමතිසේ පවත්වන්න පුළුවන් කියෙන ඉච්චාවෙන්නා නැලබති ඒක මුලෙ දම්ම තිබා පන්නති ඒ ප්‍රකට වුණේ කොතනද අන්න ගීත ගායනය කිය කාරණේදි ගර බැරැන්ඩි වෙනවා ගර බැරැන්ඩි වෙනකොට විපාකදුක් කියෙනවා අන්න එතනද තවදුරටත් එයාට ඉච්චාව තවදුරටත් කතා කරන්න බ ඒ අඥානකම දරටත් බෞ්වි වෙන්නන්නේ නෑ කියල පේෙනවා ඒරංගේඒ අඥාන කමනැත්තං ඉච්චා ංගත්තය මනාවට ප්‍රකට වෙනවා හැබැයි ච්චා බංගත්තේ මුලින් දම්මයි තිබේ මෙනම ච්ා ංගත්තය ඔබේ කායියටත් දැනය ගරටත් දෙන්න හිතරත් දැනුනේ. ඒක තැනකටත් දැනු නෑ පෙන්න්නනතන. ඒච්චා ංගත්ත දුක ේදනා දුකක් නොවන නිසා ඒච්චා ංගත්තය ඔබට ප්‍රඥාවට හඳු ගන්න පමණයි පුළුවන් වෙන්න පන්නතන ඒනම් ප්‍රඥාවනුව ඔට තේරෙනවා කැමතිසේ පවත්හන්න බැරි දෙයක් තමයි මේමං කැමසේ පවත්තන්න හැදුවේ කියවෙන. එනං අන්න ඉච්ච නෑ කියනක පේනවා. එනං අනිච්ච කියන කාරණය පේනවා. එනම් කුමක්ත මේ අනිච්ච වනේ පින්නතුනි ගීත ගායන හැකියාව තමන්ගේ විවේකයේ ගත කරන වෙලාවිදි ගීත ගායනය කිරීම තමයි අනිච්ච වනේ පින්නතුනි. අන්න අනිච්ච නිසා දුක මුලේ දම්ම තිබ්බද නැද්ද තිබ්බ පින්නතන. හැබැයි මෙන්න මේ අනි්ච නිසා දුක මනාවට ප්‍රකට කරගත්ති නැත්තං ඒෙන තෝරගන්නේ පිළිබඳව තියන වේදනා මානසික දුක. හැබැයි කවදාවත් පෙන්නතින වේදනා මානසික දුක නෙමි දුකාරය සත්වය වෙන්නේ ඒනම් ඔබට මෙනමී කාරණය තුළ තමන් විවේකයේ ගත කරන ආකාරය ගැන කතා කන්නකොට ඔහු තෝරගන්නවා ගීත ගානේ තමයි විවේකේ ගතකරට යාගේ ලෝකේ කරගන්නන්නේ හැයි ගීතගාන ගර බැඩවෙලා නැති වෙලාලකදනන් සපයි ඇබැ උගර බැඩි වාලාලකනන් එක දුකයි හැබැයි දුක් වුණනත් සැපක් වුණත් ඒ දෙක තුළම තියන අග්ඥානකම්මුකක්ද එක කැමිසේ පවත්වන්න පුළුවන් කියලා වැරදිට්්‍යත්තියෙනවා. ඒක වැරදි කියන්නේ ඒ කැමෙන්සේ පවත්වන්න පුළුවන් කියකින් ගීත ගානයවත් ගීත ගයනය නොහැකියාවත් ලබන්න බැරිනිසා. ඒනම් පින්නතිනි මනාවට ඒච්ඡා බංගත්තේ ප්‍රකට කරගෙන ඕුට තේරුම්ගන්නට පුළුවන්කම ලබෙනවානං මෙන්න විපාකදුක මෙහාරය දුක. අන්නේ එක තෝරගත්තට පස්සේ අර ගීත ගායනේ හැකියාව මුලින්දන් තිබ්බ වෙලාවි සැපවේදනාවක් විපාක වශයෙන් දැන කොටත් ඕුට තේරුම්ගන්න ලුවන්කම ලබෙනවා ඒහිතියෙන නිච්චා ංගත්ත දුක නැත්තං අනිච්ච නිසාදුක. එනම් බුදුරජාණන් වහන්සේ තනදී ප්‍රශ්ණයක් නැගවානක් මහන. ඔබට ගීතගායනේ නිච්චදා නිච්චද. න්හන්සේහන්න සැපද දුකද කියලා. මොකද එක ධාතුනානත්වෙන් එන්න එක දැනෙක් හැබැ උන්හන්සේ ප්‍රඥාවට උත්තරයක් බලාපොත්තුවවෙෙන් අනවා ගීතගායනය ඔබට නිච්චද අනිච්චද. අනිච්චම්බන්තේ. අනිච්චනන් සැපද දුකද දුක්කම්බන්තේ. ඒනම් ගී ගායනේ අනිච්ච වෙනකොට මයි පින්නතුන ඔන්න නාරය දුක ප්‍රකටවෙන්න පටන්ගන්නේ. ඒ ප්‍රකටත්තුවය විපාක දුක හමුුවේ මනාවට ප්‍රකට වෙනවා හැබැයි මුල සිටම සැපවේදනාවක් තිබ්බත්. ඒ අනිච්චනිසා දුක. Manට ්‍රට කරගන්ට හැකි තිය වන. ඒ වේදනා මානසික දුක නොවේ කියෙල තේරු ගන්න හැකියාව යෙනනක් ඔන්න ඔබට දුක් දෙකම වෙන් කරගත හැකි වෙනවා. මේයි එක දුකින් ඔබට පුළුවන්කම ලැබෙනවා පින්නතුනිි මිදන්න. ඒ මොනදුකෙන්ද මානසික දුකෙන්න්න එමි හැබැයි ආරය දුකෙන්න්නන් ඔබට මිදන්නට පුළුවන්කම ලැබෙනවා. කොහොම ආයෙදුකෙන් මිදෙන්නේ පින්නතුනි ආර්යදුකට හේතුව කියන රග්ඥානකම දුරු කරගන්නට ඕන පින්නතුනිි. ඒ ඥානකම දුරු කරගන්නේ කොහමද මෙගීත ානේ පිළිබඳ අතා ූ ඥා දර්සනය දකින්න ඕන පින්න ක්ද ගීතක. පිම අත බෝති යාන ර්ශනයේ ප්‍රඥාමකක්ද ීත ගාන කැමතිසේ පවත්වන්න බැරි බවතේරුම් ගන්නඕන, අනිච්ච බවතේරුම් ගන්න ඕන, අනිච් නිසාදු බවතේරුන් ගන්නඕන, නිච්ච නිසාදුක නිසාර භවතේරම් ගන්න ඕන පන්න. ැත්ම්ම කාරන්නේ රියට තේරුම් ගන්න නැව අපිමකත කරන්නේ පෙන්න්නවන නිකම්ම ගීත ගානය අසාරය සාරය අසාරය කියවා. සමරක්ලලාට බුද්ධලම්බන ප්‍රීතිය වැඩි වෙන විදිට ීතගායක් කරහම සමාරක්කට ඒ සාදේ ට අපපු කෙනෙක් බණහන්න නැමුරුවන්නට පුළුවන් පින්නතුනි. ඒමොත්ේ ීතගාන අසාර වෙනවද කිස්සේත්ම නෑ පෙන්න්නතුනි. ඒනම් ඒ ගීත ානය අසාර නොවී සාරකක් බට පත්තින ෞකික විට හැබැයිඒ ගීත ායනය. බදධලම්ම ප්‍රතිාවත් බුද්ධලම්මන ප්‍රීතිය නාවත් ඒ ී ගාන පිළි සාරත්වයක් ලෝකෝත් රර්ථයෙන් පෙන්න්න පුළුවන් පින්නනතුන. ේද අසාරත්වය පෙන්න්නන්නේ දුක් ගොඩනගෙන් හිද ො දුක්ද ආය දුක ගොඩගෙන හිද ආය දු ගොඩගෙන්න්න හොමද කැමතිසේ පවන්න බෑ කියලා ප්‍රඥාවෙන් දකින්න ඕන අනිච්චෙන් නිසා දුකයි කියෙ දකි ඕන එරං අනිච්ච නිසා දුක නිසාරත්වය දකින්නට ඕන පින්නතුනි. එනම් විවේකේ ගතකරන ආකාරය තුළ අපි එක උදාහරයක් මගින් පැහැදිරි කල්ල පෙන්වා මොකදදේ උදාහරණේ ගීත ගානයකටරන්න හිතන. ඒ සාදේදී හැබැයිඒ ගීත ගායනයේදී ඕට තමන්ගේ දදාාතුනාත්‍යයන සැක් වවෙන්නත් තුළුවන් දුක් වවෙන්නත් පුුවන් එක ප්‍රත්ථ්‍යය වෙනස්වෙන්න උගර බැරැන්ඩි වෙනවා පින්නනතුන අන්නන්නේ උගරබැරැඩ වෙන වෙලාවෙදදි ආය දුක ප්‍ර්‍යක්ෂ කරගන්න ප්‍රටරගන්න අවස්ථාවල වෙනවා අන්නේෙ ප්‍රකට කරගත තැනේද අර ගීත ායනය පිළිබඳ සැපවේදනාව තුළාත් අනිච්ච නිසා දුක මනාවට මතු කල්ල පෙන්න්නනට පුලුවන් කම ලැබෙනවා පින්නතුනි ඒනම් සච්ච යමක අනුව ඒ යම කප්‍රකරණය පෙන්න ලතිනනුව ට තේරුම් ගන්න ලුවන්කම ලැබෙනවා පින්නතුනි. ආර්රිදුක කියන්නේ මානසික දුක විපාක දුක නොවන වගේ ඒයාරිදුක මනාව මතුකරගැන ්‍රෘතවත් ආර්ශ්‍රාවකගේ ලක්ෂයක් කිය කාරේ ඔබ හොඳින් තේරුම් ත යතු වෙනවා පින්නතුනේ. අන්හෙනනං ආරිදුක ප්‍රට කරගන්න ඔබ මනාව මහන්සිවයුතු බව සඳහන් කරමින් අපි කල්පනා කරම් කොහමදමින්. විවේකේ ගතකරන ආකාරය තුර ලෝකෙ ඇවිලගන්න ආකාරේ තවදුර ටත් ප්‍රකටරගන්නේ කියලා එනං ඇවිලෙන්නේ කුමින්ද පින්නතුනි ඇවිලෙන්නේ මෙන්න මේ අ ඥානකමින් අවිද්‍යාවෙන්. ඒනං ඒ ඇවිලගන්න ගින්න නිවාගන්න පුළුවන් සිල්දිය පොදමොකද පින්නතුනි යතා භූත ඥානදර්ශනය දැකීම මේ ලෝකය තුළ. ඒ ලෝකයේ පිළිබඳව යතා භූත ඥානදර්ශනයේ දැක්කාම ඔන්න විද්‍යාවේ පිණිබිදු. වක්කරලා පෙන්න්නතුනි අන්නර ගි නිවාගැනීමේ හැකියාවත්තේෙනවා. එනම් ගින්න අවිද්‍යාවනං ගින්න නිවීමම විද්‍යාවය පෙන්න්නතුනි, විද්‍යාවයනු ලෝකනෙමේ ලෝකයේ පිරිබඳ අපේ හිතේ ගොඩ්නගෙන ප්‍රඥාවය පෙන්න්නතුනි අන්නේ ප්‍රඥාව තවදුරටත්වමසාබලන්න අපි කටයුතු කරමු ඔබ සෑම සල දෙ නෙක්්ටම තෙරුවන් සරණයි.